අයිබෝන් ඔන්ලයින් මැකැනික්ස් YouTube channel එකට ඔබ සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අදත් අපි ඔබව හමුවන්නේ අලුත්ම වීඩියෝ එකක් සමගයි. මෙම වීඩියෝ එක මගින් අපි ඔබට කියලා දෙන්නට යන්නේ අවහිර වී නිසි පරිදි ක්‍රියා නොකරන windshield washer spray nozzle එකක් නැවතත් යථා තත්ත්වයට පත් කරගන්න ආකාරය පිළිබඳවයි. ඊට අමතරව nozzle එක නිසි පරිදි align කරගන්න ආකාරයත් පෙන්වීමට අපි සූදානම්. බොහෝ විට ඔබ windshield washer tank එකකට වතුර එකතු කිරීමේදී ඒ සමග සියුම් දූවිලි අපද්‍රව්‍ය washer tank එකට එකතු වෙනවා. ඉතින් කාලයක් යන විට මෙම අපද්‍රව්‍ය windshield nozzle එකේ තැම්පත් වී එම nozzle එක අවහිර වීම සිදු වෙනවා. මීට අමතරව වාහනයේ vibration එක නිසා කාලයක් යන විට windshield washer nozzle වල alignments වෙනස් වීම සිදු වෙනවා. මේ වැළැක්විය නොහැකි තත්ත්වයක්. ඔබත් මෙවැනි ගැටලුකාරී තත්ත්වයකට මුහුණ දී ඇත්නම් මෙම වීඩියෝ එක ඔබට ඉතාමත් වැදගත් වේවි. එය විසඳා ගැනීම ඉතාමත් පහසුයි. අවශ්‍ය වන්නේ මෙවැනි කටුවක් හෝ සියුම් උලක් සහිත කම්බියක් පමණයි. අවිහිර වී එහෙමත් නැත්නම් නිසි පරිදි ක්‍රියා නොකරන nozzle එක හඳුනාගෙන එහි ඇති කුඩා සිදුරට මෙම කටුව ඇතුළත් කර එම සිදුර කටුවෙන් හොඳින් පිරිසිදු කරගන්න. බොහෝමයක් අවස්ථාවලදී nozzle එක අවහිර වීම සිදුවන්නේ මෙම සිදුර තිබෙන ස්ථානයෙන් පමණි. ඊට අමතරව nozzle එකේ ස්ප්‍රේ එක windshield එකට නිසි පරිදි ලැබෙන ලෙස මෙම සිදුර තුළ ඇති කුඩා යකඩ බෝලය නිසි පරිදි align කරගන්න. ඔබේ වාහනයේ windshield washer nozzles එකකට වඩා වැඩි ප්‍රමාණයක් තිබේ නම් ඒ සියල්ලම මේ ආකාරයෙන් පිරිසිදු කරගන්න. දැන් අපි නැවතත් windshield washer spray එක පරීක්ෂා කර බලමු. ඔබගේ ගැටලුව මේ වන විටත් විසඳී නැත්නම් නැවතත් ඉහත කී පියවරයන් අනුගමනය කරන්න. නිවැරදි windshield washer solution එකක් washer tank එකට එකතු කිරීමටත් මතක තබා ගන්න. ඉතින් මේ ආකාරයෙන් තමයි අවහිර වී තිබෙන windshield washer nozzles පිරිසිදු කර ගැනීම කරගන්නේ. Online Mechanics YouTube channel එක සමග එකතුව ඔබට ස්තුතියි.